විදුලි බිල 18%කින් ඉහළ දැමීම දැන් මේ ළඟදී දවසක විදුලි බල අමාත්‍යාංශයේ සේවකයන් පවා කියනවා දවසක ආදායම කෝටි 2යි කියලා විදුලි විදුලි බල අමාත්‍යාංශයේ එතකොට මොවුන් දැන් මේ සැරෙත් මේක ඉහළ දාලා තියෙන්නේ පාඩු පිට යනවා කියලා දවසකට කෝටි 2ක ආදායමක් ලබන මෙවැනි ආයතනයක් තවමත් පාඩු පිට යනවා කියලා කියන්නේ මම දන්නේ මේක මොන ආකාරයට විසඳ ගන්න හදනවද කියලා මේ වර්තමාන ඇමතිතුමා මොකද දැන් මීට දවස් ගානකට කලින් වැස්ස නැහැ කියලා වර්ෂාව පතනිය අඩුයි කියලා හේතුව මත තමයි මේගොල්ලෝ විදුලි බිල වැඩි කරේ දැන් නොනවත්වා වහිනවා දැන් මොකද්ද කියන්නේ හේතුව ඉතින් කංජන විජේසේකර මැතිතුමාට ඇත්තරම මේ අමාත්‍ය ධූරය ගන්නකොට පක්ෂ විපක්ෂ ભેදයකින් තුර ගොඩක් අය හිතුවා කෙලින් තීරණ ගන්න කෙනෙක් හොඳ අනාගතයක් තියෙනවා කියලා. මොහුට නැවතත් මේ ආකාර මේ අනාකාරයට මොහුට කවදාවත් ඉස්සරහට දේශපාලනය කරන්න බැරි තත්ත්වයකට පත් වෙයි. මොකද සාමාන්‍ය ජනතාව අපි නිරන්තරයෙන් සාමාන්‍ය ජනතාව මුණ ගැහෙන දැන් ඊයේ මේ ගොඩක් නිවෙස් වල මේ සාමාන්‍ය ජනතාව මම මුණ ගැහුණා. ඔබ හිතන්න මේ තත්ත්වෙත් එක්ක මොවුන් කොච්චර මේ ජනතාව බය වෙලා ඉන්නවද කියනවා නම් දැන් අපි හිතමුකෝ සාමාන්‍ය ගෙදරක රුපියල් 4000ක බිලාවා කියලා. මේ තත්ත්වෙත්ක රුපියල් 7000කට වගේ ප්‍රමාණයකට රුපියල් 6000ක් 7000කට වඩා වැඩි ප්‍රමාණයකට බිල ගෙවන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ සාමාන්‍ය රැකියාවක් කරන රුපියල් 40000ක් වගේ පඩියක් ගන්න පවුලක තාත්තා විදුලි බිල රුපියල් 7000ක් ගෙවලා ජල බිල තව රුපියල් 5000ක් විතර ගෙවලා එතනින් එහාට දරුවෝ දෙන්නෙක් විතර ඉන්නෝ නම් දරුවන්ගේ වැඩත් කරලා මේ ඔක්කොම කරලා ඉවර වෙලා ජීවත් වෙන්නේ කොහොමද බිල් ගෙවන එක විතරයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ මෙතනින් එහාට කන එකවත් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන අවස්ථාවක හිට පිට නැති ජනාධිපති කෙනෙක් අද වෙනකොට නිකන් ඔව් මුලින් කියාගෙන හිටින නිර්පාක්ෂික කියලා දැන් ඒක සම්පූර්ණ බොරුවක් බවට පත් වෙලා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ සංවසරේ හිටගත්තා. හිටගෙන ඉවරලා එතනත් ගිහිල්ලා විහිළු කතා කිය කිය විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ අනෙක් පක්ෂ නිකන් එක එක කතා ඔවුන්ට නිකන් විහිළු කර කර එතන කතා කරා ඇරෙන්න ඔහුගේ අනාගතේ වැඩපිළිවෙල මොකද්ද කියන එක කිව්වේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන 2048 මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනවා කියලා. හරි. එහෙනම් ඒ සංවර්ධිත රටක් බවට 2048 පත් කරනවා නම් මේ දැන් වර්තමානයේ සාමාන්‍ය ජනතාව විඳින දුකම ඔහෙලත් විඳින්න. දැන් අපි හිතමුකෝ දැන් සාමාන්‍ය ජනතාවට මේ බිල ටික බිල ගෙවා ගන්න බෑ. ඔවුන්ට අතිශය විශාල බිලක් ගෙදට එනවා. එතකොට ඒහා සමානව එහෙනම් ඕගොල්ලොත් ඒ විදිහටම ජනතාවට දැන් ඕගොල්ලන්ගේ බිල් ටික ගෙවන්නේ අමාත්‍යංශවල ඉන්නේ අමාත්‍යවරුන්ගේ. එහෙනම් ඒක තමුන්ගේ පෞද්ගලික account එකට දාගෙන තමුන් ගෙවන්න. එහෙම නැත්තම් මිනිස්සු ගෙවන්නේ නැත්තම් දැන් මිනිසුන්ට ඇත්තටම මේ අවස්ථාවේ පුළුවන් සාමාන්‍ය ජනතාවට උඹලා ඇවිල්ලා ඕන්නම් කපලා පළයල්ලා කරන්ට් අපි ගෙවන්නෙම නෑ කියලා. ඇත්තරම එවැනි සංවිධානාත්මකව එවැනි සංවිධානයක් හදාගත්තා නම් මුළු රටේම මිනිස්සු කිව්වොත් එම හරි කලුවරේ ඉන්නම්. තමු ඒ කලුවරේ ඉන්න කැපකිරීම කරනවා ගෙවන්නෙම නෑ කියලා මේ විදුලි බල අමාත්‍යංශ මොනා කරන්නද? කංචන මොනා කරන්නද? ජනාධිපති මොනා කරන්නද? එහෙනම් ඉතින් ගෙවන්න නැත්තම් හරි විදුලිය කැපුවා විදුලි කැපුවොත් කමන ඊටිපන්දම් පත්තු කරගෙන ඉන්න වෙන්නේ මාසෙද? මොකද එහෙම කාලයක් අපි හිටියනේ. එහෙම සංවිධානය වුණා නම් අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට හැම වෙලාවම අපේ අර අපිට සුව පහසු තැන හොයන්නේ. අපිට සුව පහසු තැන අපිට පොඩ්ඩක් එහෙමේ වුණාන් පස්සේ අපි මිනිස්සු ගොඩක් රිදෙන්නේ. ඉතින් දැන් පහුගිය කාලේ අපි රටක් විදිහට නැගිටලා මේ රටේ ජනාධිපති කෙනෙක් මේ පළවපු රටක් විදිහට පළවපු රටේ ජනාධිපති කෙනෙක් පන්නලා දාපු මිනිස්සු ප්‍රම විදිහ විදියට දැන් කටවල් වහගෙන මේ වර්තමාන ජනාධිපතිතුමා කරන හැම එකටම ඔලුව වනාගෙන ඉන්න එක හරිද? ඒ හින්දා රටේ පිට රටක නම් මේ වෙලාවේ මිනිස්සු එළියට බැහැලා කියනවා නෑ අපි ගෙවන්නේ නෑ ඕනනම් කපලා යන්න. මිනිස්සු ඔක්කොම සංවිධානයේ වෙන විය යුත්තේ මෙවැනි අවස්ථාවක අපේ මිනිස්සුන්ට බෙදෙන්න තියෙනවා නම් හැම අවස්ථාවෙම හැම විදිහකටම බෙදෙනම ඇරෙන්න අර එක්කහු වෙන්න ඕන අවස්ථා. මේ වගේ අවස්ථාවක එක්කහු වෙන්නේ නැත්තම් මේ රටේ පුරවැසියාගෙන් ඇති වැඩක් නැහැ. දැන් මේගොල්ලන් කියනවා දැන් මේක මේ මම දැක්ක ඊයේ පෙරේද මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා ඒගොල්ලන්ටත් අමාරුයි කියලා. එයාට ඒ අමාරු හින්දා වෙන්න තියෙනම් එයාගේ පුතාගේ මේ මගුල් ගෙදර බිල වෙන කෙනෙක් ගෙව්වේ. මම කියන්නේ මේ මොන විහිළු කතාවද? මේ එක්කෙනෙක්ටවත් අමාරුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරුන්ගේ බිල් එකක්වත් ගෙවන්නේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් අමාත්‍යංශ වලින්. එතකොට මේ ඉන්න අමාත්‍යවරු උදේ ඉඳන් රෑ වෙනකන් ඒසී එක දාගෙන ඉන්නේ. මේ ඉන්න අමාත්‍යවරුන්ට ජල බිල ගැන ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඉතාමත් සුවපහසුව ළමංගේ තමුන්ගේ ළමයික නිල නිවාස වල ඉන්නේ. එහෙනම් ඔවුනුත් කියන්න ඕනේ අපි තුඹලා වගේම දුක් විඳින්නම්. එහෙම වුණොත් අපේ රටේ මිනිස්සු සියලු දෙනාම කියයි හරි. ඔගෝ අපි වගේම අපිව නියෝජනය කරන පාලකයෝ දුක් විඳිනවා. හරි අපි අල්ලන් 20:40 වෙනකන් එනන් ඉන්නම්. 20:48 දී තමයි ඕගොල්ලන්ට හොඳම රට දෙන්නේ කියලා
රනිල් වික්‍රමසිංහ කියන්නේ රනිල් වික්‍රමසිංහ ඒ හොඳම රටේ හොඳට ජීවත් වෙන ගමන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටනේ. එතකොට ඒ හොඳ රට 2048 එයාට ලැබෙන තියෙන රට එයාට දැන්ටත් ඒ රනිල් වික්‍රමසිංහ තුල එයාගේ රටේ කණ්ඩායමට ඒ රට දැන්ටත් තියෙනවා. ඒගොල්ලෝ කියනවා නම් සංවර්ධිත රටකට අපි 2048 යන්න කියලා. ඒ සංවර්ධිත රට සංවර්ධිත රටක් ඇතුලේ ජීවත් වෙන්න ඕනේ සුවම පහසු විදිහට. රටේ ජනාධිපති ඇතුලේ එයාගේ රටේ ඉන්න කැබිනට් මණ්ඩලෙ ජීවත් වෙනවා. හැබැයි මිනිස්සු එහෙම ජීවත් වෙන්නේ නැත්තේ. එහෙනම් ඒගොල්ලෝ කියන්නේ 2048 සංවර්ධිත රට බවට පත් කරනකොට ඒ ලැබෙන ප්‍රතිලාභයන් අපි වගේම ඕගොල්ලොත් භුක්ති විඳින්න අපි දැන් ඒ ප්‍රතිලාභයන් භුක්ති විඳින්නේ නැහැ කියන්න ඕනේ එහෙනම්. එහෙම නැහනේ. දැන් මේ වෙලාවෙත් 2048 මිනිසුන්ට දෙන්න හදන රට ඒගොල්ලෝ භුක්ති විඳින්න පවතින ගමන් සාමාන්‍ය මිනිසුන්ව බලලා දාලි ඉවර වෙලා ඒ මිනිසුන්ට කියනවා අපි අහවල් අවුරුද්දේ ඕගලන්ට හොඳ රටක් දෙන්නම් කියලා සංවර්ධිත රටක් දෙන්නම් කියලා. ඉතින් ඒ හින්දා පාලකයොත් සාමාන්‍ය ජනතාව වගේම ඒ තැනට වැටලා ඒ සපතු දෙකට බැහැලා ජීවත් වෙනවා නම් මිනිසුන්ට තරහ යන්නේ නැහැ. හැබැයි මිනිස්සු වෙනම විදිහකටත් සාමාන්‍ය ජනතාව ඒ කියන්නේ ඡන්දෙන් පත් වුණු පත් කළේ ආපු සාමාන්‍ය පුරවැසියා මේ 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 හිඟා මේ නොකා හිඟා කරනවා නම් ඒ ඡන්දය ලබාගත් පාලකයා ජීවත් වෙන්නේ ඉතාමත් ඉස්සරම් ආකාරයට නම් ඉතින් මිනිසුන්ට තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ තමයි මිනිසු මේ වෙලාවේ රටේ ජනතාව ඉතාමත් ඉක්මනින් සංවිධානගත වෙන්න ඕනේ. මොකද රනිල් මේ වික්‍රමසිංහ බය විශාල වශයෙන් සංවිධානගත වෙච්ච මේ විරෝධතාවලට තමයි. ඒ නිසා තමයි ඔහු මේ වගේ එක එක පනත් අනපනත් ගෙනල්ලා ඉවර වෙලා ත්‍රස්ත විරෝධී පනත් තරවම කියලා මිනිස්සු මර්ධනය කරන්න හදන්නේ. මොකද ඔහු කැමති එක එක තැන්වල පොඩි පොඩි උද්ඝෝෂණ වෙනවා නම් එතකොට ඒ මාර්ගෙන් ඔහුට ජාත්‍යන්තරයට කියන්න පුළුවන් මම ඕන නිදහසක් දීලා තිනේ මේ පේරවන ඕන වෙලාවක බැලුවොත් උද්ඝෝෂණ කියලා. හැබැයි ඔහු කැමති නැහැ ලොකු කියන්නේ ඒකනේ මේ සමාජ මාධ්‍ය පවා මේ වාරණය කරන පනත් ගන්න. මොකද ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂව එළියට දාන්න අර සමාජ මාධ්‍ය මාර්ගයෙන් තමයි හැමෝම එක් රැස් වුනේ. එවැනි දේවල් මාර්ගයෙන් අර ලොකු නැගිටීමකට රනිල් වික්‍රමසිංහ ඉඩ තියන්නේ නැහැ. ඒ ඉඩ තියන්නේ නැත්තේ ඔහු දන්නවා හැමෝනොත් එයාට යන්න වෙන්නේ ගෝඨාභයට ගිය විදිහ ගෝඨාභය ගියපු විදිහට තමයි කියලා. හැබැයි ඉතින් දැන් අපි දැන්වත් මම කියන්නේ මතක් කළ බලන විට අවුරුදු දෙකකට මීටමත් කෙටි කාලයදී අපි ලොකු වෙනසක් මේ රට ඇතුලේ කරා. ඒ වෙනසෙන් සිද්ධ වෙන්න ඕන දේවල් අවසානයේ මේ මිනිසු බලාපොරොත්තු වෙන ඉලක්කයන් වලට යන්න බැරි වුණත් අපි යම් කිසි දෙයක් කරලා පෙන්නන රටක් විදිහට. ඒ හින්දා මම කියන්නේ අපි හැමෝම මේ වෙලාවේ මේ විදුලි බිල ටෙරේ හැම මොකද මේ කරන්නේ සම්පූර්ණයෙන් මිනිසුන්ව මේ සම්පූර්ණ ලොකු වංචාවක් කරන්නේ. මේ සාමාන්‍ය මිනිසුන්ව අන්තිම බිඳුවට දාන්න මේ හදනේ. හින්දා හැමෝම මේ වෙනුවෙන් පක්ෂපාත ભેදයකින් තොරව එළියට බහැලා මේ ගැන කතා කරන්න ඕනේ විරෝධතාවය දක්වන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. දැන් ඔබ තිබුණේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටින හැම අවස්ථාවකදීම දැන් පසුගිය දවසේ අපි දැක්කා ඩයනගමගේ මන්ත්‍රීතුමියට මේ කාන්තා හිංසනයක් වුණා කියලා ඇය චෝදනා කරනවා. ඇය වෙනුවෙන් ඔබ පෙනී සිටිනවද? මම ඇය වෙනුවෙන් මේ වෙලාවේ පෙනී ඉන්නේ නැහැ. මම පෙනී ඉන්නේ පොලේ කීර විකුණන අම්ම වෙනුවෙන්. ඒ කාන්තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගිහිල්ලා මාළු මේ දීවර කර්මාන්තෙ දිලා ඉන්න ඒ අහිංසක අම්ම වෙනුවෙන්. එතකොට මේ මේ ඇඟලුම් කර්මාන්තේ ශ්‍රීයදී සිටින ඒ අහිංසක ගෑනු ළමයා වෙනුවෙන් මේ බස් එකේ මේ දූෂණය වෙන අතවරයලක් වෙන අහිංසක සිසු දරුවිය වෙනුවෙන් හඬක් නැති කාන්තාවන් වෙනුවෙන් මම බෙනී ඉන්නවා. හැබැයි මේ බොරුවට කාන්තා අයිතිවාසිකම් ඉස්සරහට දාගෙන තමුන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න යන මෙවැනි මන්ත්‍රීවරියන් වෙනුවෙන් නම් මම මේ පෙනී ඉන්නේ. මොකද එතන පෙනී ඉන්න බෑ. හේතුව මම කියන්නම්. එතුමිය ඊයේ ප්‍රෙස් එකක් තියලා වෙච්ච සිදුවීම් පිළිබඳව කිව්වා. ඒ වෙච්ච සිදුවීම් පිළිබඳව අපි ඉස්සරහට පාර්ලිමේන්තු කාරක සභාවෙන් මොකද්ද වෙන්නේ කියලා විනය කමිටුවෙන් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. හැබැයි ඒක පැහැදිලිව පේනවා. හොඳම උදාහරණේ මේක මම මේ කියන කතන්දරේ ඕනෑම නිවසක බිනිඳක් තේරුම් ගනි ආදරවන්තියක් තේරුම් ගනි අපිට පිරිමිත් එක්ක ශාරීරිකව සටන් කරන්න බෑනේ. ස්වභාවයෙන්ම අම්මගේ බඩේ ඉඳන්ම පිරිමියෙක් ගෑණියෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ වෙනස් විදිහේ ශරීරාංගත් එක්ක වෙනස් විදිහේ ශක්ති ප්‍රමාණයන් එක්ක. ඒ නිසා තමයි ප්‍රමාණයෙන් පොඩි පිරිමියෙක් එක්ක වුණත් ප්‍රමාණයෙන් ලොකු පිරිමියෙක් එක්ක වුණත් කාන්තාවකට ශාරීරිකව ගහගන්න බෑ. එහෙම ගහගත්තොත් කාන්තාවට ගුටි කන්න සිද්ධ වෙනවා. මං කියන ඕනම රටක ඕනම සමාජයක ඕනම තැනක එහෙමයි. ඉතින් ගොඩක් වෙලාවට බිරින්දෑවරුන් පවා කරන්නේ තමුන්ට ගහගෙන දිනන්න බෑ කියලා දන්න නිසා ගොඩක් සමහර බිරින්දෑවරු රණ්ඩු වෙනකොට රටේ නැති කියන්න තියෙන ඔක්කොම අවුරුදු ගානකට කලින් වෙච්ච දේවලුත් මතක් කරගෙන අර පුරුෂයව පුළුවන් තරමක් කටින් ගහලා දිනන්න හදනේ. ගොඩක් පුරුෂෝ
කාන්තාවන් එක්ක රණ්ඩු වෙන්න කතාවට යන්නේ නැහෙනි. එතකොට ස්වාමි පුරුෂයා වුණත් කාන්තාවර කියන බැනගෙන බැනගෙන යන එක අහගෙන ඉඳලා අන්තිමට රණ්ඩු එතනින් නවත්තනවා. කටින් රණ්ඩු වෙන්න බැරි හින්දා අතපය උස්සන්න බැරි හින්දා ඒක එතනින් නවත්තනවා. ඕනම ඒ කියන්නේ ගොඩක් වෙලාවට කාන්තාවන් සහ පුරුෂයන් කසාද බැඳපු බිරිඳයි ස්වාමි පුරුෂයා අතර හොම් ප්‍රශ්නයක් වුණොත් ඒක බිරිඳයි ස්වාමි පුරුෂයයිනේ. එතකොට බිරිඳ කෑගෙන කාගෙන යන කෑගහගෙන පැනගෙන යනවා නම් එහෙම ස්වාමි පුරුෂයා බිරිඳත් එක්ක බිරිඳට එක්ක බයිනවා. එහෙම නැත්නම් මේ ශාරීරිකව මොක ඉවසන්න බැරිම තැන ඕනම පිරිමියෙක්ට ඕනම පුද්ගලයෙක්ට ක්‍රොස් කරන්න ලයින් එකක් තියෙනවානේ. ඒ ලයින් එක පහු කරායින් පස්සේ ගෑනු කෙනෙක්ද පිරිමියෙක්ද කියලා මේක් වෙන්නේ. ඊට පස්සේ තමයි ශාරීරිකව ඇටෑක් එක යන්නේ. ඊට පස්සේ ගෑනු කෙනායි පිරිමි කෙනායි ගහගෙන මරාගෙන මොකක් හරි වෙලා ඒ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙම නැත්නම් විසඳෙන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ පිටස්තර ගෑනු කෙනෙක් मे स्वामी पुरुष इतनेट किसी में कौद सुजीत पेरा मेतुमा निका मे गेदर अंड पहाट बेहला मे लाइब्ररी कटे अंड लिफ्ट के पहाट बेहल मेतन रू अक्नो इट पास गिहिल मन तुम रूं पागे किया गिहिल तमाइ अनावास वचन कि आगे तुम कीनो कांता ऐतिहासिक कांता मे तत्र पत्कर इतन दी अय कियन वचन वली अय एल जी बी टी कम्यूनिटी के සංක්‍රාන්තික ලිංගිකයන්ට සමලිංගිකයන්ට අපහාසයක් කරනවා. ඒතර ඒව ගැන කවුද කතා කරන්නේ? එයා එයාගේ ක්‍රියාවෙන් එයා අනික් පැත්තෙන් එයාගේ අයිතිවාසිකම් ගැන කතා කරන ගමන් එයා ගොඩක් අයගේ අයිතිවාසිකම් කඩ කරලා තිනවා. ඒතර එයා කියනවා කලිසම ගලවන්න කියලා. දැන් ඔය කතාවම ගෑන් පිරිමි කෙනෙක් කිව්වොත් එම මම මේ සාරිය ගලවනවා කියලා. එතකොට එතන ඒ වචනවල ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඇයි කියනවා පිරිමියට එයා කලිසම ගලවනවා කියලා. ඒතර එතන පිරිමි කෙනාගේවත් වාචිකව ඇය පිරිමි කෙනාවත් හිංසනයට ලක් කරලා තිනවා. ඔය කාරණා වගේ මණික් අතට ඇය මම දැක්ක ඊයේ ප්‍රෙස් එකක් තියෙනවා. ඒ ප්‍රෙස් එකේ කියනවා හරි අපූරු කතාවක්. කාන්තාව ඉන්න මේ රෙදි හොදන්න ගොඩක් පිරිමිතයිනේ කාන්තාව ඉන්න රෙදි හොදන්න කෑම උයන්න ඒ වගේ තත්ත්වයකට දාන්න කියලා. ඒ කියලා ඒ වාක්‍ය ඉවරලා අනික් වාක්‍ය කියනවා සජිත් ප්‍රේමදාස සමුගේ වයිෆ්ව පාලනය කරගන්න බෑ කියලා. ඒ කියන්නේ එයා කියනවා එක පැත්තකින් කාන්තාව එහෙම පාලනය වෙන්න ඕනේ නැහැ. කාන්තාවද මේ වගේ තැනක ඉන්නේ කියලා. ඒ අනිත් පැත්තෙන් එයා කියනවා සජිත් ප්‍රේමදාසට කාන්තාව තමුගේ වයිෆ් පාලනය කරගන්න බෑ කියලා. මේ mantritumiya දැනගන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩක් කාන්තාවන්ට නොයෙකුත් විදිහේ වාචික ප්‍රශ්න ආවා. ඒව චේම්බරය ඇතුලේම විසඳගෙන එළියට ආවා. කවදාවත් ශාරීරික ප්‍රශ්න විසඳගන්න ගියේ නැහැ. ෆිසිකල් ෆයිට්ස් වලට කවුරුත් ගියේ නැහැ. ඇයම තමයි ගිහිල්ලා එළියට ගිහිල්ලා රෝහණ බණ්ඩාර ගැන තවත් කෙනෙක් එක්ක බැන බැන ඉන්නේ. බැන බැන ඉන්නකොට රෝහණ බණ්ඩාර ඒ වෙලාවේ බැන බැන ඉන්නේ නැයි මොකද්ද ප්‍රශ්නේ කියලා ෆෝන් එක රෙකෝඩ් කරන්න ගන්න ඒ වෙලාවේ. ඊටසේ අපි ෆෝන් එකට පැහැදිලිවම ඇය කියන දේවල් මොනවද කියලා පැහැදිලි අපිත් මේ පිරිමිත් එක්ක ගිහිලිවල උද්ඝෝෂණ කාලේ ප්‍රශ්න අපිට සිද්ධ වෙනවා. හැබැයි අපි කවදාවත් පිරිමික් එක ගහගන්න යන්නේ අපි රාජපක්ෂලගේ ගෙවල් ඉස්සරහට ගිහලා කෑ ගහලා තියෙනවා. අපි මේ 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 අගමැතිලගේ ගෙවල් ඉස්සරහට ගිහලා කෑ ගහලා තියෙනවා. අපි පොලිසියත් එක්ක රණ්ඩු වෙනවා. පොලිසිය ඔබ හිතන්න මම ගිහිලිවල වෙලා ගිහලා පොලිසියත් එක්ක ගහගත්තොත් එහෙම පොලිසිය අනිත් පැත්තට මට ගැහුවොත් එහෙම මම ඇදගෙන වැටෙන්නේ නැද්ද? හරිද? ඒතර මමයි පොලිසියයි අතර ඒ නිසා තමයි ගිහලා මම පොලිසිය වැළඳගන්නේ. පොලිසිය වැළඳගෙන ඉවර වෙලා ඕගොල්ලොත් අපි වගේ මිනිසු නේද කියලා. අපි මොන තරම් අපි පාර්ලිමේන්තුවේ චේම්බර් ඇතුළේ රණ්ඩු වෙලා නැද්ද? මම රණ්ඩු වෙලා තියෙනවා මේ පිරිමි මන්ත්‍රීවරුත් එක්ක. අපි වාග් ප්‍රහාරයන් එල්ල කරගන්න හැබැයි ඒක එතනින් ඉවරයි. අපේ මන්ත්‍රීවරියොන්ට මේ මන්ත්‍රීවරු එකෙක් කතා කරන අනිත් පැත්තට මන්ත්‍රීවරියොත් කියනවා. ඊට පස්සේ ඒක නිකන් තව ඒක එතනින් ඉවරයි. ඒක තමුන්ට පෞද්ගලිකව හඬක් තියෙන මන්ත්‍රීවරියට පෞද්ගලිකව වෙන සිද්ධියකින් අනුකම්පාව ගන්න බෑ. මොකද හඬක් නැති මිනි කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නයි අපි එතනට ගිහින් තියෙන්නේ. ඒතර හඬක් තියෙන ප්ලැට්ෆෝම් එකක් තියෙන මේවැනි මන්ත්‍රීවරියන්ට ඇයට හඬක් තියෙනවා නම් ඇය ඒක ඇය විසින් විසඳ ගන්න ඕනේ චේම්බරේ ඇතුලේ. ඒකට මේ මිනිස්සු එක්කව කරලා ප්‍රෙස් තියලා මිනිසුන්ගෙන් අනුකම්පාව අරගෙන බෙල්ලේ අර මේ මේ මොනවාද මේ කොලර්ස් දාගෙන ටිෂු ඇදලා කියලා එහෙම කරලා ඇත්තටම කියනවනම් අර උස මහත മന്ത്രി කෙනෙක් එයාගෙන් ඇත්තටම එයා ගුටි කෑවනම් සමහරට දවස් ගාණක් හොස්පිටල් ඉන්න තත්ත්වෙට ඇයට පත් වෙන තිබ්බා. ඒක පැහැදිලිව පේනවා ඇයට ඔහු තල්ලු කරන අය ගහන්න යන හින්දා. ඇය තමයි පළවෙනිම ගහන්න යන්නේ. ඉතින් ඒ හින්දා මෙවැනි තත්ත්වයකට මේ පත් වෙලා තියෙන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි. ඇයට කවදාවත් ජීවිතේ බලාපොරොත්තු වෙන්න බැරි විදිහ ආකාරයේ බලයක් මේ මම පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයේ හරහා ලැබිච්ච නිසා ඇයට ඒක දරා ගන්න බෑ. අනික් එක තමයි ඒ වර්ධකනේ සදමේ පැහැදිලිවම මේ කොහෙවත් යන මේ කිසිම තේරුමක් නැති කිසි මේ මේ නායකයරවත් කිසි ගරුත්වයක් නැති මිනිස්සෙක් ඔකට දාගත්ත එකේ තමයි වැරද්ද. අනිකින් මම තව දෙයක් කියන්නම්. කාන්තාවට කාන්තාවක් දේශපාලනය කරනවා නම් කාන්තාව පිරිමික් වගේ හැසිරෙන්න ඕනේ නැහැ දේශපාලනය කරන්න.
තේරුණාද? කාන්තාවට ගැණුකමක් තියෙනවා. සමහරක් කාන්තාවෝ ඉන්නවා ස්වභාවයෙන්ම පොඩක් පිරිමි ගති වැඩි. ඒක රංගපාණ්ඩ අවශ්‍ය නැහැ කවුරුත්. කාන්තාවක් දේශපාලනය කරනවා නම් කාන්තාවකෙත් දේශපාලනය කරන්න පුළුවන්. මේ කාන්තාව කිරේ දේශපාලනය කරලා ජිල්ලු ලංකා ඉතිහාසයේ ඉහළටම ගියපු මේ සිරිමා බණ්ඩාරනායක මැතිනි ඉන්නවා චන්ද්‍රිකා මැතිනි කාන්තාව වගේ හැසිරිලා. ඉතින් ඒ හින්දා මේ ඇයට නම් කිසිම විදිහකින් ඇවෙනුයි මම පෙනෙන්නේ නැහැ. ඔබතුමිය කිව්වා ඔබතුමිය මේ පෙනී පොලේ ඉන්න මේ බඩුවේ කොන්න කියලා. හැබැයි පහුගිය කාලේ සමාජ මාධ්‍ය මම පොලේ ඉන්න බඩුවේ කොන කිව්වේ නැහැ. ඒක කියන්න හොඳ නැහැ. පොලේ ඉන්න බඩුවේ කොනන කාන්තාවන් ඒකත් රස්සාවන්නේ. එහෙම කියන්න බෑ ඒගොල්ලෝ. ඒතර මම ඒගොල්ලන් නුවත් පහල කරනවා වගේ කතාවක් ඒක. සමහර මාධ්‍යවල දාලා තිබ්බා අර මන්ත්‍රීතුමිය හැරිතරුනේ වට්ටි අම්ම කෙනෙක් වගේ. එහෙම කියන්න හොඳ නැහැ. කොච්චර වට්ටි අම්ම කියලා කියන්නේ ඒක රස්සාවක්. ඒ මිනිස්සයා දාඩිය පෙරාගෙන අවුවේ කරවෙවි. හරි ඒ තමුන්ගේ එළවලු ටික විකුණන්න කෑ ගහනගෙන මෙයා වට්ටි අම්ම කෙනෙක් විතර නෙමෙයි හැසිරුනේ. මෙයා ඇඟට ආරෝපණය කරගෙන තියෙනවා අමුතු ආකාරයේ පෞරුෂ කියන්නේ පෞරුෂත්වයක් කියන්නත් බෑ ඒක අමුතු ආකාරයේ පිරිමි හැසිරීමක් හෝ යම් කිසි දෙයක් අමුතු ආකාරයේ ලොකු හිස උදුන්නා උදුම්මා ගැනීමක් ඇයගේ තියෙනවා. ඉතින් ඇය හිතනවා ඇය තරම් දන්න කෙනෙක් ඇයට ලොකු ඊගෝ එකක් තියෙනවා. ඒකත් එක්ක ඇය තරම් දේවල් දන්න කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා ඇය හිතනවා. ඇයට මේ පළවෙනි සැරේ නෝයි පාර්ලිමේන්තු තව හදිස්සියවත් ඇය ඊළඟ සැරේ පාර්ලිමේන්තුට ගියොත් හෝ වයසත් එක්ක මම දන්නේ මට හිතා ගන්න බැයි වයසත් එක්ක ඇය වෙනස් වෙයිද කියලා දැන්ටමත් ඇය අවමන්දන අවුරුදු 60කට කිට්ටු ඒ කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අපි ඔය වගේ හැසිරීම් දැකලා තියෙන තරුණ වයසේ කට්ටියගේ සමහර ගොඩක් අය ඒ වගේ හැසිරීම් වයසට යනකොට ළමයි ලොකු වෙනකොට තමුන් එක්ස්පීරියන්ස් ගන්නකොට තවත් දේශපාලනේ මේ මේ පදන් වෙනකොට ඒ හැසිරීම් වෙනස් වෙනවා. දැන් පවිත්‍ර වන්නි ආරච්චි මැතිණිය තරුණ කාලේ ඒ දජාතට අරගෙන කෑ ගහගෙන ඒ උද්ඝෝෂණ කරලා ඒ දේශපාලනේ කරපු ආකාරයට නෙවෙයි ඇය දැන් කරන්නේ. ඇයි වයසත් එක්ක මැචුව වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මෑය වයසත් එක්ක ඒක අනිත් පැත්තට මන්ද යන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් මෑයට අසීමිත යම්කිසි ලොකු ඊගෝ එකක් තියෙනවා. ඒ ඊගෝ එක තමයි ඒකට කියන්නේ ලොකු උද්දච්චකමක් තියෙන උද්දච්චකම තමයි මේ හැසිරීමෙන් පෙන්වන්නේ කියලා මට හිතෙනවා. ඇය ඔහොම හිටපු කෙනෙක් නෙවෙයි. කියනවා සජ්ජවේ මගේ මට මෙහෙම කරනකොට ඔයගොල්ලෝ විසි කරන්න පුළුවන්. 50 ගානක් විසි කරනවා. මගේ පක්ෂේ සමගි ජන බලවේගයේ කියන එක ඇත්තටම සමගි ජන බලවේගයේ නෙවෙයි ආගේ පක්ෂයේ. ආගේ පක්ෂෙ මොකක් හරි ඔය කොඩියක් මොකක් හරි කොඩියක් තිබ්බේ මට මතක නැහැ පක්ෂේ නම. අපි දැන් එක්සත් ජාතික පක්ෂෙන් එළියට ආවට පස්සේ අපිට එක්සත් ජාතික පක්ෂෙන් එකව කරගන්න ලකුණක් සහ පක්ෂයක් තිබෙන ති හින්දා අපිට පක්ෂ දෙක තුනක් අපි ඒ අවස්ථාවේ අපි අපේ සහයෝගයට ආවා. එතකොට ඒ පක්ෂ දෙක තුනේ මං හිතන්නේ අපේ මහලේකම්තුමාට අවසානයේ පක්ෂ තුනක් විතර මේ කතා කරා. අන්තිමට මෑය අර ජනාධිපතිවරයනේදී සජිත් ප්‍රේමදාස මහත්මයාට උදව් කරපු ඉඳ මෑය සෑමගේ සැමියා ඒ විශ්වාසයෙන් තමයි මේ පක්ෂය ගත්තේ. ඒ පක්ෂය ගත්තම ඒකට හිලව්වට තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඒක සාමාන්‍ය කරන දෙයක් පක්ෂයක් ගත්තොත් ඒ පක්ෂයේ අයිතිකාරයට මම කිසි අර එම උදව්වක් කරනවා කියන පොරොන්දුව මත ඊට පස්සේ අපි අහන කොටත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා මම වචනේ දීලා තියෙන්නේ මෙයාට මන්ත්‍රීකම් දෙනවා කියලා. මුලින්ම මං හිතන්නේ ආගේ සැමියාට දෙන කතාවක් තමයි තිබ්බේ. පස්සේ ඒක පිරිඳට දෙන්න කතා වුණා. මොකද ඇයයි දේශපාලනය කරේ. ඒක එසේ වෙතත් ඉතින් ඒ අනුව පක්ෂය ගත්තා. පක්ෂය අරගනකොට පළවෙනිම මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තුම කරේ මහලේකම් ධූරයේ ඉවත් කරලි වෙලා රංජිත් මදුමාරා මැතිතුමට මහලේකම් ධූරයේ දුන්න නායකකම සජිත් ප්‍රේමදාස මැතිතුමා කළා දුන්නා. ඊට පස්සේ හැමෝම කතා වෙලා සභාපතිත්වය දෙන්න ඕනේ කියලා කිව්වා සරත් ෆොන්සේක මැතිතුමට. ඔහොම කළා. ඊට පස්සේ ඕකට නඩුවකුත් දැම්මනේ මතකනේ. නඩුව දැම්ම නඩු වෙනුත් අන්තිමට මේක මේ මේ නීති අනුකූල පක්ෂයක් බවට තීන්දුව දුන්නා. එතකොට ඔය සමගි ජන බලවේගයේ හෝ ඔය ලකුණ ඇයගේ නෙවෙයිනේ. ඒක අපි දාගත් එකක්. ඒ කලර්ස් ඒ ඔක්කොම අපි දා ඇයට වෙන පක්ෂයක් තිබ්බා. ඒක අපි දැන් ඒ අරගෙන විලව්වට මන්ත්‍රීකමක් දුන්නා. ඉතින් දැන් ඇයට ඕක ගැන දැන් ඉතින් දාන්න කියන්නේ කොහේනම්? දැන් මේ ඇයට වෙලා තියෙන මේ 31 වෙනිදා ගොඩක් කරට තීන්දුවේ ඇයගේ පුරවැසි භාවය පිළිබඳව ඒකත් එක්ක ස්ට්‍රෙස් එක වැඩි වෙලා එතකොට මේ මොකද්ද බඩවල රත් වෙලා ඇඟවල රත් වෙලා මානසිකව වැටිලා එතකොට මේ මොකද්ද බඩේලිය යන්න වගේ ඇවිල්ලා එහෙම ඇති. ඉතින් ඕකත් එක්ක තියෙන ස්ට්‍රෙස් එක තමයි ඔය පිට දාන්නේ අනික් අයත් එක්ක. ඒකයි. එතුමිය ඉන්නේ කියන මේ සජපේ മന്ത്രിවරු එතුමියට ආදරය කරා වගේ කතාවක් කියලා කියනවා. මේ සජපෙන් ගියේ නිසා ඒ ආදරේ බිඳුණු දා ප්‍රේමය වෛරයක් වෙලා කියලා.
ඔබද මේලගේ පක්ෂේ නැද්ද වෙනත් කාන්තාවෝ සජපේ මන්ත්‍රීවරුන්ට ආදරය කරන්නේ එහෙම ඉතින් අපි 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 හැම කෙනාම ඉතමත් මිත්‍රත්වයෙන් සහෝදරය වගේ ඉන්නේ අයත් එක්කත් එහෙම තමයි හැමෝම හිටි අය මම කියන්නේ අය මේ මේ දේශපාලනික වශයෙන් අය මේ ඒ කියන්නේ එකට කියන්නේ අය නෙවෙයි ඕක පිටිපස්සේ යගේ සැමි සැමියා කියන්නේ එයාගේ පාට්නර් ඉන්නේ ඔහු හොඳ ඔළුවක් ඉතින් ඒගොල්ලන් එදා ඉඳන් ඔහු හොඳටම හැමදේම ඉතාමත් සූක්ෂම ප්ලෑන් කළ අනාගතය බල වැඩ කරන පුද්ගලෙන් මම දන්න කෙනෙක් මම දන්න එතුමියගේ පාට්නර් එතුමා ඇයව ඉස්සරහට දාලිවලා මේ පක්ෂය දීලා එතුමාටයි ඇයටයි දායි නම් ලොකුම නැතිව පාර්ලිමේන්තු සීට් එකක් ගන්න ඉතේ ඒ අනුව මේ ගහපු මේ මේ ප්ලෑන් එකක් ඒ කෙසේ වෙතත් මං හිතනවා ඔය විපක්ෂයට මේ 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 ආණ්ඩුවේ හිට ගන්න එක පවා ඇයගේ තනි තීරණයකුත් නෙවෙයි වෙන්න ඇති කියලා මම හිතන පෞද්ගලිකව හිතන දේ ඇයගේ පාට්නර් ඇයගේ සැමියා කියන පුද්ගලයාගෙත් මේ අදහසක් එක්ක ගියපු එකක් ඕක ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ අය ඒ දවස්වල මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් මහන්සි වෙලා වැඩ කරා ඇයගේ ඔහුගේ ජනාධිපති වෙනුවෙන් ඇය යම් කිසි සේවාවක් එතනදිත් කරා හැබැයි ඇය අර එළියේ බහැලා මේ දේශපාලනය කරනවට වඩා කරන්නේ අර තිරයෙන් පිටුපස අර එකට කියන්නේ අර මුදල් ගනු දෙනුනේ නෙවෙයි අර ඉත්තෝ හෙට මෙහෙට කරන එකේ ඇය මැදිහත් කරුවෙක් විදිහට වැඩ කරපු කාන්තාවක් ඔය. ඉතින් ඒ කෙසේ වෙතත් ඇයට එහෙම ඇත්තටම ඇය පක්ෂ දීපු ඒ ගෞරවත්වය අපි තිබ්බ හැමොත් හැමොත්ම ඇයත් එක්ක හොඳ සහයෝගයෙන් හිටියා. ඉතින් ඇය ඇයගේ තීන්දුව මත ඇය මොකද්ද ආණ්ඩුවට සහයෝගය දැක්වුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි ඇයව අතහැරලා දැම්මා. ඉතින් ඒක මේ මේ ආදර සම්බන්ධ කතන්දරයක් මොකක්වත් නෙවෙයි. ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ ඇයට ඇයි කාගේවත් උපදෙස් ගන්න කෙනෙක් නෙවෙයි මට කියන්න තියෙන්නේ මේ ඇයට මන්ත්‍රීකම මේ සැරේ අපි හිතමුකෝ නඩු තීන්දුව ඇයට වාසහගත වුණා කියලා ඒත් ඉඳ වෙන්නේ මේ ටික කීප දේ විතරයිනේ ඇයි ජාතික ලැයිස්තුවෙන් ආවේ ඇය බේස් එකක් හදාගිරි නෑ ඇයට ආසනයක් නෑ ඇයට ඊළඟ සැරේ කිසිසේත්ම ඡන්දයක් ඉල්ල දිනන්න බෑ ඇයට ඊළඟ සැරේ තාණ්ඩුවක් ආවොත් එමේ මේකෙන් ජාතික ලැයිස්තුවකින් යනවා ඇරෙන්න ඇයට මන්ත්‍රී ධූරයක් එහෙම ගන්න බෑ ඒ හින්දා අද්දකීම් තියෙන කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ පුළුවන් තරමක් පොළවේ පය ගාලා ජීවත් වෙන්න හරිද ඔය හැම කෙනත් එක්කම මොන ප්‍රශ්න දාගත්තත් අවසානයේ තැනක් එනවා මොකක්ද ඒකට කියන්නේ මේ හැම කෙනෙක්ම ඕන වෙන මේ වෙලාවේ තියෙන අසීමිත බලයත් එක්ක ඇයගේ ඔය හැසිරීම ඇයට දැන් තේරුණාට බලය නැතිකොට ඇයට තේරෙයි මේ කව් හැමෝම උදව්වට අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා හරි දෙයට කතා කරන්න ඇයි සත්‍ය කතා කරනවා නම් ඇයි පළවෙනිම සත්‍ය කතා කරනවා නම් කතා කරන්න ඕනේ. ඇයට ඔච්චර ගේමක් අදින්න පුළුවන් නම් ගිහිල්ලා පුළුවන් නම් කංජන ඉස්සරහට කියලා යකෝ. මම මිනිස් වෙනුවෙන් කතා කරන්නේ. 118ක් මේ මේ තව නැවතත් 118ක් වැඩි කරලා තිනවා කරන් විල. ආ මිනිස් වෙනුවෙන් කතා කරන්නේ කියලා ඔය කියපු වචන ටික කියවල කියලා ඉවර වෙලා කංජනත් එක්ක ගේමක් අදින්න. You're watching the Life Traveler channel.